මාව අඳුන්නා දෙනකොට අපේ නිවේදකතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුබපැතුම තමයි අපි එක් කරන්න කියලා. එහෙනම් අපි තාමත් පැහැදිලිව කියනවා අද මේ මංගල වේදිකාවේ අද මේ අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේ නියෝජනය කරන දුමින්ද දිසානායක වීර කුමාර දිසානායක ඒ වගේම අපේ සංවිධායකතුමාලා ඇතුළු මේ පිරිස පමණක් නෙමෙයි මේ ලංකාවේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අද ඔබතුමාලාගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකොට නියත ජනාධිපති කරන්න ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ජනතාවගේ සුබපැතුමයි මේ එකතු කරන්න කියන එක අපි තාමත් පැහැදිලිව කියනවා. අපි අතර ගැටලු තිබුණා, අපි අතර ප්‍රශ්න තිබුණා, අපි අතර මතවාද තිබුණා, අපි අතර බහින් බස්වීම් තිබුණා, මේ සියල්ලම තිබුණා. හැබැයි අපි ඊයේ රාත්‍රිය වෙනකොට අපි තීන්දු කරා මේ සියලු වාද අමතක කරලා අපි හැමෝමනේ සියලු ભેද අමතක කරලා නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකොට ඒ ජාතික අපේක්ෂකයා වෙච්ච, රටේ අපේක්ෂකයා වෙච්ච, වාමාංශික අපේක්ෂකයා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කිරීම සඳහා සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටගන්නවායි කියන පණිවිඩයයි මේ. ඒත් එක්කම මම හිතන්නේ ඇයි අපි මේ එකතුනේ කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. මෙතන වාමාංශික බලවේගය ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි නියෝජනය කරද්දීම එහෙමනම් අපි දෙගොල්ල දෙපැත්තට බෙදලා ඉන්නකොට මේ රටේ ජනතාවගේ වාමාංශික ජනතාවගේ බලාපොරොත්තු වෙලා තිබෙ මොකද්ද? ඒ බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් එකතු වෙන්න ඕන කියන කාරණාව. එහෙමනම් වමේ බලාපොරොත්තුව වෙච්ච, රටේ බලාපොරොත්තුව වෙච්ච ඒ එකතු වීමේ ඒ මංගල රැළිය තමයි අද මේ පවත්වන්න කියන එකත් අපි තාමත් පැහැදිලිව මතක් කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙනකොට අපි පහුගිය දවස්වල බැලුවා ඇයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙන්න ඕනි කියලා. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට හදන්න ඒ යෝජනා කරන දේවල් ඒ වගේම රටේ අනාගත දරුපරපුර වෙනුවෙන් ඒ රට වෙනුවෙන් කරන්න හදන දේවල් පිළිබඳව අපි දැක්කා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ රටේ බලාපොරොත්තු වෙන මොකද්ද? අපි බලාපොරොත්තු වෙනවා මේ සමගියත් එක්ක, මේ ජයග්‍රහණයත් එක්ක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව ඒ වගේම අද බොහෝ විට ජාතික ආරක්ෂාව ගැන කතා කරාට රටේ ආර්ථිකය ගැන කතා කරන අඩුයි. එහෙමනම් අපට ඕනේ ශක්තිමත් ආර්ථිකයක් මේ රටේ හදන්න. ඒ ශක්තිමත් ආර්ථිකය දුව තමයි මේ රටේ අනාගත පරපුරේ අනාගතය සුරක්ෂිත වෙන්නේ. එහෙමනම් ශක්තිමත් ආර්ථිකයක් ඒ වගේම ජාතික සමගිය මෙවැනි බොහෝ දයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු අනාගත ජනාධිපතිතුමනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයේ ඉඳන් අපිට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා අපේ ජාතින් අතර වෙනසක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අතාවුල්ල මැතිතුමාට වගේම ඩග්ලස් දේවානන්ද මැතිතුමාට වගේම ඒ දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය සහ නායකත්ව අපි හැමදාම ලබා දුන්නා. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා මේ සමගියත් එක්ක, මේ හයියත් එක්ක නැවත වතාවක් අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මුස්ලිම් ජනතාවගෙන්, මේ රටේ දෙමළ ජනතාවගෙන්. ඔබතුමාලා එදා මුස්ලිම් ජනතාව විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව විශ්වාසයක් ලැබුවා නම් දෙමළ ජනතාව එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව විශ්වාසයක් ලැබුවා නම් ඒ සියලුම මුස්ලිම් ජනතාවත් දෙමළ ජනතාවත් කිසිම බයක්සයක් නැතුව මේ සමගියත් එක්ක මේ අපේක්ෂකතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්න කියලා පිළිලීමක් කරනවා. මොකද ඒ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හිටිය, දෙමළ ජනතාව වෙනුවෙන් හිටිය ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාලත් එක්ක මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවත් එක්ක, මේ රටේ සමස්ත දෙමළ ජනතාවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවයි කියන එකත් අපි මතක් කරන්න ඕනකම තියෙනවා.
එමනං මං මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්න. දැන් මං හිතන්නේ මෙතන ඉන්න අයට වඩා අපේ පණිවිඩේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මේක දිහා බලන් ඉන්න. එනිසා අපි සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපි කියනවා, අපේ සියලු මාසන සංවිධායකවරුන්ට අපි කියනවා, අපේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට අපි කියනවා, එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රට පුරා ඉන්න සියලුම දෙනාට අපි කියනවා, මේ නොවැම්බර් මාසේ 17 වෙනිදා රටේ ජයග්‍රහණය, ඒ වගේම මේ රටේ අලුත් ගමනක් යන්න ඉතිහාසයේ සියලු ආණ්ඩුවල වරදි තිබුණා. හැබැයි වරදි නැති ආණ්ඩුවක් හදන්න, වරදි නැති නායකයෙක් හදන්න සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටගන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කතරේ ගහන නොවැම්බර් මාසේ 16 වෙනිදා ඒ කතරේ ගහන සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අනාගතය රැකවරණය ආරක්ෂා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉන්නවායි කියන පණිවිඩයත් අපි ඈත් දෙනවා. එසේ ලබා දෙමින් එවැගේම අවසාන වශයෙන් ඔබතුමා තවත් දෙයක් කියන්න ඕනකම තියෙනවා. දැන් අපි අද උදේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. අපි ගිවිසුම් තුනක් අත්සන් කරනවා. හෙට අපි පළවෙනි ගිවිසුම අත්සන් කරනවා පොදුජන පෙරමුණත් සමග. ඒ වගේම අනාගතයේ තව ගිවිසුම් දෙකක් අපි අත්සන් කරනවා. ඒ වගේම ඒ ගිවිසුම් අපි අත්සන් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණයත් සමග අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් රටක් හදන්න, ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදන්න, ඒ වගේම ආර්ථිකය ශක්තිමත් රටක් හදන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ ගමනත් එක්ක අපි හැමෝම අත්වල බැඳගමු කියන කාරණාව මතක් කරමින් නැවත වතාවක් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාක්ෂිකයන්ට දෙන පණිවිඩයෙන් රට තේරුම් ගන්න ඕන තව පණිවිඩයක් තියෙනවා. ඒ මොකද්ද? අපි ඊයේ රෑ මේක තීන්දුව කරනකන් ජයග්‍රහණය පිළිබඳව සමස්ත ජනතාවට නෙමෙයි පොහොට්ටුවට නම් දිනනවායි කියලා බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි අනෙකුත් සියලු දෙනාටම මේ අතර තරංගයක් තිබුණා. හැබැයි ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තීන්දුව ගැනීමත් එක්ක පොහොට්ටුවට උදව් කරන අනෙකුත් සියලු පක්ෂවල ජනතාව පමණක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා පමණක් නෙමෙයි, මේ ගැන බලන් හිටිය අර මධ්‍යස්ථ මතධාරීන් කවුරු දිනයිද කවුරු පරිදිල හිතාගන්න බැරුව හිටිය ඒ සියලු දෙනාටමත් අපි කියනවා ජයග්‍රහණය තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක. ඒ නිසා රටම ජාතික අපේක්ෂකයත් එක්ක අත්වල බැඳගන්න කියන ඉල්ලීම කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා, එවැගේම පොදුජන පෙරමුණට ජය වේවා, අනෙකුත් සියලුම පක්ෂවලට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් නොවැම්බර් මාසේ 17 වෙනිදා නියත ජනාධිපතිවරයා බවට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාලා සියලු දෙනාටම ජයසීමා බෝධින් වහන්සේගේ පීඨ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මාන්‍යන් අසුදී.